පවර්පොයින්ට් දැසන්න කිය අපි කතා කළා පහුගේ පාඩමේදී ෆොටෝ ඇල්බම් එකක් හදාගන්න විදිහ මම දැක්කා කීප දෙනෙක් හදලා එවලා තියෙනවා. ඒකට මට තාමත් මට බලන්න බැන්න, මම බලනවා ඉදිරියේ බලනකොට අඩුපාඩු කියනවා. අපි ඒකේ තියෙනවා පවර්පොයින්ට් ෂෝ කියලා. පවර්පොයින්ට් ෂෝ එකක් කොයි විදිහටද කරන්න කියලා, පවර්පොයින්ට් ඇප්ලිකේෂන් එක භාවිතා කර සකසන ප්‍රසන්ටේෂන් එකක් මම පරිගණකයෙන්ම නැවත ඕපන් කරගත හැකියි. ඒත් වෙනත් පරිගණකයකින් ඕපන් කරගෙන යාමේදී එම පවර්පොයින්ට් වර්ෂන් එකම තිබිය යුතු වීම, එම ෆයිල් ඔබ ෆයිල් එක සකසා තිබෙන වර්ෂන් එකට වඩා ඉහළ වර්ෂන් එකක් තිබිය යුතු වීම යන කරුණු බලපායි. ඒත් ඔබ සකසන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එක පවර්පොයින්ට් මෘදුකාංගයේ නොමැති පරිගණකයක් හෝ අදාළ වර්ෂන් එක නොමැති පරිගණකයක පහසුවෙන් ඕපන් කරගත හැකිය. ඒ සඳහා ප්‍රසන්ටේෂන් එකක් සකසා සේව් කර නැවත වතාවක් ඔෆිස් බටන් එක Save as PowerPoint Show කියන ස්ථානවලට ගිහිල්ලා දැන් මතුවෙන Save as dialog box එක මතුවෙනවා. එතන ඒකෙන් Save කියන command එක click කරනවා. එතකොට PowerPoint එක PowerPoint තියෙන්නේ නැති පරිගණකයක අපිට open කරගන්න පුළුවන්. Double click කරලා අපිට open කරලා බලන්න පුළුවන්. අපි ඒ step එක තව පොඩ්ඩකින් කරනවා කොහොමද PowerPoint Show එකක් හදාගන්න කියලා. එතන මේකද වෙන්නේ දැන් අපි කාට හරි කෙනෙකුට යවනවා නම් දෙයක් බලන්න ඒක වෙනස් කරන්න බැරි වෙන්න ඕන නම් අපිට හදලා අරින්න පුළුවන්. අර PDF එකක් හදලා අරින්න, PDF එකක් නෙමෙයි මේ අතරන. ඒක PowerPoint විදිහටම වීඩියෝ එකක් විදිහට බලන්න පුළුවන්. ඒක තමයි PowerPoint show එකක් හදනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් සමහර ඒවා ගැටලුවක් තියෙනවා. සමහර පරිගණකවල computer PowerPoint කියන application එක නැහැ. ඉතින් එයාටත් අපි PowerPoint වලින් හදන දේ බලන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම සමහර පරිගණකවල තියෙනවා අපි හදන වර්ෂන් එකට වඩා අඩු වර්ෂන් එකක්. ඉතින් අන්න ඒ වගේ අඩු වර්ෂන් එකක් තිබුණොත් එම් අපි හදලා ඉහළ වර්ෂන් එකකින් හදලා යවන එකක බලන්න බෑ. ඒ වගේ වෙලාවක ඒ කෙනාට අපි හදන එක බලා ගන්න පුළුවන් වෙන්න පහසු ක්‍රමයක් තමයි මේ PowerPoint show කියලා කියන්නේ. Right. ඒකට PowerPoint show කියන එකත් ඔයාලට එක්තරා අංගයක්. Exercise එකක් තියෙනවා. exercise එක ඔයා කරන්න මම මේවා කියවන්නේ. ඔයා මේ exercise කරනවා ඇති කියලා මම හිතනවා. කිව කරනවා ඇති කියලා. ඒතර ඒක කියවලා බලන්න වාට exercise එක කරන්න පුළුවන්. design PowerPoint application එක මනවින් අවබෝධ කරගනිමින් නිවැරදි අභ්‍යාස කරමින් මෙම මෘදුකාංගයේ පාවිච්චි කරන design tab එක මනාලෙස මෙහෙවමින් presentation එක වඩ වඩාත් අලංකාර කරගන්න පුළුවන්. design ගැන අපි කතාත් කළා. design tab එක කොහෙද තියෙන්නේ කියලා ඔයා දන්නවා. PowerPoint වල මෙතන design tab එක වඩාත් අලංකාර කරගන්න පුළුවන් PowerPoint show එකක්. හොඳයි, design tab එක මට කෝල් එකක් ආවා ඒ නිසා මම පොඩ්ඩක් ලෙට් උනේ. design tab එකේ ගොඩක් දේවල් තියෙනවා. slide එකකට design දාන්න, ඒ design දාපුව edit කරන්න, format කරන්න වගේ අවස්ථා තියෙනවා. අපි මේ අභ්‍යාසය කරන වෙලාවේ ඒව කරා ඔයාලට මතක ඇති. ඒ නිසා ඒවට අපි කාලය ගත කරන්න යන්නේ නැහැ. මේ තියෙන design tab එක මේක දිහා බලලත් ඔයාලට පුළුවන්. page setup එක. ඒතර page setup උත් අපි කතා කළා කොහෙද word වල Excel වල වන්දට page setup එකයි slide orientation එකයි දෙක අපිට පුළුවන් වෙනස් කරගන්න. slide එකේ තියෙන A4 ද A5 ද වෙන මොකක් හරි size එකක්ද කියන එක page setup එකෙන් අපිට හදා ගන්න පුළුවන්.
එවගේම ස්ලයිඩ් ඔරියන්ටේෂන් එකත් අපිට හදාගන්න පුළුවන් ස්ලයිඩ් එක ඇතුළේ. ඊළඟට අපි යමු. මට පොඩි වෙනසක් පේනවා ඇති. දැන් ඔෆිස් අපි කතා කර කර හිටියේ පහුගිය දවස්වල කතා කර කර හිටියේ අපි 2016න්. දැන් මම 2019 ඉන්ස්ටෝල් කරලා තියෙනවා. පොඩි වෙනසක් පේනවා ඇති. නමුත් ලොකුවට නම් ඒ වෙනස හොයාගන්න නැහැ. රයිට්. page setup button එක page setup button එකට ගිහිල්ලා අපිට පුළුවන් page setup dialog box එක අරහා slide වල size එක width එක height එක number of slide ප්‍රමාණය හදාගන්න. මේ ටික කියවගෙන යන්න. මේවා අපි සාමාන්‍යයෙන් දන්න දේවල්, sizes හදාගන්න දේවල්, කොයි විදිහටද sizes තියෙන්න ඕන කියන එක ඔයාට දැන් තේරෙනවා. අවශ්‍ය වුණොත් තමයි මේවා පාවිච්චි කරන්නේ. නැත්නම් slide එකක එහෙම තියෙන size එකෙන්ම තමයි අපි වැඩ කර කර යන්නේ. මේ තියෙන size එක නෙමෙයි slide එකේ. ඒ තියෙන සයිස් එකෙම තමයි අපි වැඩ කර කර යන්නේ. ඔයාට උවමනාවක් වුණොත් අපිට පුළුවන් ඒ සයිස් එක චේන්ජ් කර ගැනීම කරන්න. ඉතින් මේ විදිහට චේන්ජ් කරපු portrait landscape චේන්ජ් කර ගන්න අපිට පුළුවන්. ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ මේ portrait the landscapes ද කියන එක චේන්ජ් වීමේදී. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ landscape. ඒ කියන්නේ හරස් අතට තියෙන එක. portrait වගේ අපි යොදා ගන්නේ අතරම වමනාවක් වුණොත් විතරයි, නැත්තම් පාවිච්චි කරන්නේ නැහැ. ඒතර ස්ලයිඩ් ඔරියන්ටේෂන් බටන් එකකින් අපිට ඒටි කරගන්න පුළුවන් කියන එක තමයි මේ පල්ලෙහා කොටසට කියන්නේ. ඒවා ප්‍රැක්ටිකල් කරනකොට ළමයා මේ ටියුටෝරියල් එක ළඟ තියාගෙන ලෙසන් එකකින් පස්සේ කියව කියව කරන්න. නමුත් ඉතින් ඔයාට ඉදිරියේ ප්‍රැක්ටිකල් කරන්න අවස්ථාවක් නැහැ. ඔයා ගෙදරදී වගේ කම්පියුටරෙන් කරනවා නම්, නැත්තම් යම් වෙලාවකදී ඔයාට කම්පියුටරයක් මුණ ගැහිච්ච වෙලාවක දැනට නැති ළමයි කරනවා නම් මේ ටියුටෝරියල් එක මනාව කියව ගන්න ඕන. ආට එක්සයිස් එකක් දීලා තියෙනවා. ඒ එක්සයිස් එකත් ගොඩක් හොඳ එක්සයිස් එකක්. ඒකත් පොඩ්ඩක් හිතලා බලලා කරන්න. මේකේ තියෙන සයිස් එක චේන්ජ් කරගෙන ඔරියන්ටේෂන් එක හදාගෙන අදාළ අභ්‍යාසය කරන එක. සමහර වෙලාවට තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඔයාලට තේරෙන දේවල් දාලා හදන්න. එක්සැම්පල් එකක් මේකේ තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ නවුන්ස් යන පාඩමට දාලා ඒකවචන නාමපදය බහුවචන නාමපදයක් වෙන ආකාරය. ජෙන්ඩර් සිංගියුලර් සෙන්ටෙන්සස් 10ක්, ප්ලූරල් සෙන්ටෙන්සස් 10ක්. MS sentences pass half future වලට හැරවීම, negative form, question form වෙන අවස්ථාවලට පරිවර්තනය වෙන කරුණු අනුව slide 20කට නොඅඩු powerpoint presentation එක. සමහරවිට දැන් මේවා ඔයගොල්ලොන්ට නිකන් greek වගේ ඇතිනේ. දැන් අපි course එකට එන ළමයෙකුට අවුරුද්දකට එහා මේ course එක කරනවා. අවම අවුරුද්දක් course එක කරනවා. එතකොට මේවා ඉංග්‍රීසි පාඩම් හැටියට අපි උගන්වනවා ළමයට. nouns මොනවද? nouns වල singular plural මොනවද? ඒ වගේම ඒවා කොයි විදිහද වාක්‍ය වල දෙන්නේ, ඒ වගේම past tense, present tense, future tense වලට කොහොමද දාන්නේ, ඊළඟ ඒ වගේම මොනවාද ඇත යනාර්ථය, නැත යනාර්ථය, ප්‍රශ්නාර්ථය, ප්‍රශ්නාර්ථ නැද, ඔන්න වගේ පාඩම් ගණනාවක් ළමයාට උගන්වනවා. උගන්වපුවම තමයි ළමයාට මේ අභ්‍යාසය කරන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ඔයාට සමහරට මේ අභ්‍යාසය ග්‍රීක් නම් නේද, අරහන් වගේ නම් ඔයාට තියෙන ඔයා කැමති එකක් කරලා මේ මෙන්න මේ කියන සෙටින් එකට අනුව ඔයා මේ තියෙන මෙතන තියෙන කරන්න ඕන දේ, මේ කරන්න ඕන දේට අනුව ඔයා කැමති එකක් හදලා කරලා සේව් කරලා අපිට එවන්න. يعني මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඔයාලට ගැටලුවක් තියෙනවා. වෙන මොකක් හරි එක ස්ලයිඩ් 20කට නොඅඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 20ක් තියෙන්න ඕන. ඉස්සර වඩා වැඩි වුණාට කමක් නැහැ. සේව් කරන්නත් ඔයාලට දීලා තිනවා මොකක් කියලා සේව් කරන්න කියලා. Themes. PowerPoint slide එකක් හෝ slide දෙකක් slide show එකක් තුලට wen wen වශයෙන් columns sorry colors fonts images animation effects background sounds යන අංග වෙන වෙනම යොදවා වෙනුවට එකවරම යොදනවා වෙනුවට එකවරම theme එකක් හෙවත් තේමාවක් ආකාරයෙන් යෙදීම සිදු කර ගැනීම සඳහා themes යන අංගයේ යොදා ගැනීම. ඉතින් අපි slide එකක් වැඩ කරනකොට සමහරවිට අපි අකුරු වෙන වෙනම තෝරනවා, වර්ණ වෙන වෙනම තෝරනවා, ඒවට backgrounds වෙන වෙනම තෝරලා දානවා, ඒ වගේම කලර්ස් වෙන වෙනම දානවා. ඒ කියන්නේ අපිට වුමනා වෙලාවට ඒක එකක් තෝරලා ඒක දානවා. අපිට කැමතියි කියලා මේක හොඳයි කියලා තේරෙනවා නම් අපි ඒක දානවා. හරිද? ඒ වගේ animation, ඒ කියන්නේ චලනයේ වෙන දේවල්, effects වගේ දේවල් අපිට වුමනා විදිහට දානවා. හැබැයි theme එකක් තෝරගත්තොත්, හරිද? theme එකක් තෝරගත්තොත් ඒ theme එක තුල free set කරපුවා තියෙනවා. free set කරපුවා කියන්නේ කලින් ඒගොල්ලෝ ඒ theme එක හදලා තියෙනවා. හරියට template එකකට සමානයි.
ඉතින් අපි තීම් එකක් තෝරගත්තොත් ඒ තීම් එකේ කලින් හදපු දේවල් අපිට අපේකට ඇප්ලයි කරගන්න පුළුවන්. තීම් යොදා ගැනීමේ තියෙන වාසිය ඒකයි. ඩිසයින් ටැබ් එකේ තමයි මේකක් තියෙන්නේ. ඩිසයින් ටැබ් එකට ගිහලා තීම් ලිස්ට් එකට අනුව ඒ තීම් ලිස්ට් එකේ අපිට ගැළපෙන එකක් අපිට තෝරගන්න පුළුවන්. ඒට ඒකත් ඔයා දන්නවා දැන් අපි ඒ තීම්ස් ඇප්ලයි කිරීමත් පහුගිය වෙලාවේ මේ ඩිසයින් ටැබ් එකේ මෙතන වාට පේනවා තීම්ස් කියලා තියෙන මේකත් මම කතා කළා. මේ තීම් එකක් ඔයාට ඌමනා විදියට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් ඒක අපි ඇප්ලයි කරලා තියෙන්නෙම දෙන්න මේ අපි එදා හදපු ස්ලයිඩ් එක ප්‍රසන්ටේෂන් එක මේ තියෙන තීම්ස් වලට ගිහිල්ලා අපිට ඒක ඇප්ලයි කරගන්න පුළුවන් අවස්ථාවක්. ඔයාට ඌමනා තීම් එකක් මෙතනින් යොදා ගන්න පුළුවන්. ඒ තීම් එක අනුව ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ එක ස්ලයිඩ් එකක් හෝ ස්ලයිඩ්ස් සියල්ලම වෙනස් කරගන්න ගැනීමේ හැකියාව තියෙනවා. හරි මෙතෙන්ද ගිහිල්ලා මේක සෙට් කරාම මේට අනුගතව මේ ප්‍රසන්ටේෂන් එක වෙනස් වෙනවා. ස්ලයිඩ් එක වෙනස් වෙනවා. හරි බ්‍රවුස් කරලා ගන්නත් පුළුවන්. අපිට ඉන්ටර්නෙට් වලට ගිහිල්ලා බ්‍රවුස් කරලා හොයාගෙන තීම් එකක් යොදා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක ඔයා හොඳටම දන්න නිසා අපි ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒව වැඩ කරනකොට අහු වෙනවා ඔයාලට. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් ස්ටයිල් එක. බෑග්ග්‍රවුන්ඩ් ස්ටයිල් එකත් අපි කතා කළා. බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන පසුබිම් මෝස්තර එකනත් අපි කතා කළා. ඒ සයිඩ් එකට කොහොමද යොදන්නේ කියලා අර පහුගිය දවසේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරා. ඒ වගේම ඔයාලට මතක ඇති මේ යම් ග්‍රැෆික් එකක් තියෙනවා. ඒ ග්‍රැෆික් එක හයිඩ් කරන්න පුළුවන්. කිසියම් වෙලාවක අපිට ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් ඩයලොග් බොක්ස් එකට ගිහිල්ලා කිසියම් ග්‍රැෆික් එකක් තියෙනවා නම් ස්ලයිඩ් එකේ මේ වගේ ග්‍රැෆික්ස් තියෙන දැන් මේ වටේ තියෙන ග්‍රැෆික් එකක්. මේක අපිට අයින් කරන්න පුළුවන් මේ ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා හයිඩ් බෑග්ග්‍රවුන්ඩ් ග්‍රැෆික්ස් කියලා. මේක ක්ලික් කරාම මේක අයින් වෙනවා. මේවා මම කතා කළා ඔයාට මතක ඇති මතකනම් මතක තියෙනවද දන්නේ නැහැ. නමුත් මම කතා කළා. වීඩියෝ එක දැම්මට එහෙම මම හිතන්නේ ගොඩක් අය බලන්නේ නැහැ. දැන් කම්මැලි වෙලා කෝස් එකේ. දැන් මම දැනගන්න කෝස් එක ඉවර කරන්න කවද්ද කියලා බල බල ඇති. ඒක එසේ වුණත් මගේ වගකීම සියලු දේවල් ඔයාලට කතා කරන එක. ඔයගොල්ලෝගේ උනන්දුව යම් ප්‍රමාණයක් අඩුයි කියලා දැනන නිසා සමහර තැන් ඉතින් මම ගොඩක් කතා කර කර යන්නේ නැහැ. අන්තික කාලෙත් මදි අපිට එහෙම කතා කරන්න. තව කොහොමවත් ක්ලාසස් පහයකින් වගේ කෝස් එකේ වැඩි ඉවර වෙන්න ඕන. ඊට අමතරව ඊට පස්සේ එක්සෑම්ස් වල තියෙන දේවල් කතා කරලා එක්සෑම්ස් දෙක තුන ඕගොල්ලොන්ට කරවන්න ඕන. එතකොට කෝස් එකේ වැඩි ඉවරයි. ඒ නිසා දිගටම මේක සම්බන්ධ වෙලා කරගන්න නැත්නම් අපරාදේ. ඒ වගේම දැනට ඔයාලට ගෙවීම් කරන්න තියෙනවා නම් ගෙවීමුත් ඉවර කරගෙන යන්න ඕන කාලය දැන් තියෙන්නේ. මොකද දැන් ඊළඟ මේ සතිය ඇතුළත දැන් අපි නිරීක්ෂණය කරනවා කැම්පස් එකේ වෙන ටීචර් කෙනෙක් මේක බල බලා යනවා. දැන් එතකොට ඔගොල්ලෝ ගෙවලා තියෙන දැන්ට 1000යි 2000යි නම් එතනින් එහාට ක්ලාස් එක බ්ලොක් වෙයි. එහෙනම් දැන්ට ගෙවීම අවසන් කිරීමට ඔගොල්ලෝ දැන් කටයුතු කරනවා. හොඳයි. අපරාදේ නැත්තම් ඔයාලට ප්‍රශ්නයක් වෙනවා මෙච්චර දුර ඇවිල්ලා සර්ටිෆිකේට්ස් ඔගොල්ලොන්ට ගන්න බැරි වුණ එක. දැන් ඔයාලට සර්ටිෆිකේට්ස් එහෙම දීපු බැජ් එකක් මම පෙන්වන්නම්. ඔයාලට මේ රූප සටහන පේනවා නම් මේක පේනවා ඇති ඔයාලට. දැන් අපි පහුගිය බැච් වල සර්ටිෆිකේට් කැම්පස් එකට ගෙන්නගෙන දෙනවා. එතන අපි සර්ටිෆිකේට් දෙකම දීපු අවස්ථාව ඔයාලට පෙර බැච් දෙකක් දැන් ඉවර කරලා තියෙනවා. මෙතන අපි කැම්පස් එකට ගෙනලා සර්ටිෆිකේට් දෙකම දෙන අවස්ථාව. එතකොට සමහර අයට ඇවිල්ලා කැම්පස් එකට ගන්න පුළුවන්කම අපි කිව්වා. සමහර අයට කූරිය කරලා එවනු. ඉතින් ඒ නිසා ඒ කූරිය කරලා දුර ඉන්න අය ඒ අවශ්‍යතාවය දැන් ඉෂ්ට කරගන්න පාඨමාලාවේ සමස්ත ගෙවීම් කරලා ඉවර කරගන්න දැන් පුළුවන් නම් හොඳයි. ඉතින් අපි අතින් ගන්න පුළුවන් ද අපි මේ උත්සවය අතිර නෙමෙයි දෙන්නේ. නමුත් ඒ අවස්ථාවට අපිට මම ඉන්න වෙලාවක් අහුනොත් මම අතින් දෙනවා. ඒ නැත්තම් වෙන ටීචර් කෙනෙක් කර ලෙක්චර් කෙනෙක් කර ඉන්න වෙලාවක් හම්බුනොත් ඒන ළමයි අවස්ථාව අනුව දීලා අරිනවා. ඉතින් ඔයාගෙත් මේ සර්ටිෆිකේට් දෙක ලබා ගැනීමට ඔයාත් දැන් උත්සුක වෙන්න ඕන. ඔයාත් බල බලා හිටියොත් ඔයාට මේ ටයිම් එක ගන්න බැරි වෙනවා. පුළුවන්. මම මේක කතා කළා පළවෙනි වර්ක්ෂොප් එකේ. මතකද දන්නේ වා හිටියේ නැද්ද දන්නේ? ඔව් මතකයි මං හිටියස. ඔව්. ඉතින් ඒ නිසා දැන් මේකෙන් පස්සෙ වාට HND එකක් නැත්නම් හය ඩිප්ලෝමා එකක් වගේ එකක් අපි දෙනවා. තාම මේ කෝස් එක අපි දැන් තාම ළමයිට මොකුත්
කරන්න බැහැනේ මේ කාලේ. මේ කොයිඩු යරෝම රස්සා නැතිලා ප්‍රශ්න ගොඩක් වෙලා මුදල් යොදවන්න බැරි ප්‍රශ්න හැමෝටම වගේ දැන් තියෙනවානේ. එහෙනම් අපි ජනවාරි වගේ වෙනකොට මේ කෝස් එක ස්ටාර්ට් කරනවා. මේ ටික දවස් ඇරලා දැන් කැම්පස් එකත් ඕපන් කරපු දවස්වල වැඩ ගොඩයි. අපිට පේපර් බලන්නයි ළමයි ගණිත් කෝසස් ඩිසයින් කරන්න එක්සෑම් කරන්න වැඩ ගොඩක් අපිට ගොඩ ගැහුණා. දවල් වරේ මුකුත්ම කරගන්න බෑ. ඒ නිසා අපේ තව එඩියුකේෂන් පැනල් එක අපිට මුණ ගැහුන්නේ නැහැ. කණ්ඩායම අපි ඉන්නවා පැනල් එකේ ඒ ටීම් එක එකට මුණ ගැහෙන්න ඕනේ ඊළඟ කෝස් එක වලට මොනවද කියලා කියන්න. ඒ නිසා අපි ඒක දැන්ට හිතාන ඉන්නවා ඔගොල්ලොන්ට බිස්නස් මැනේජ්මන්ට් වගේ කෝස් එකක් දෙන්න. මොකද ඒකෙන් ඔගොල්ලොන්ට IT පැත්ත තවදුරටත් කව වෙනවා. අනිත් එක මැනේජ්මන්ට් accountancy ඊළඟට මාකටින් වගේ දේවල් HRM වගේ දේවල් කව වෙනවා. බිස්නස් මැනේජ්මන්ට් දැන් අපි IT පැත්ත යම් ප්‍රමාණයක් දන්න නිසා ඒක වලට දැන් ජොබ් එකකට ගිහිල්ලා වැඩ කරන්න ඇති. තවත් අපි IT ගැන කතා කරනවා, networking ගැන, hardware ගැන, ඉස්සරහට තියෙන courses වල ඉන්ටර්නෙට් වගේ විවිධ මාතෘකා තියෙනවා ගොඩක්. දැන් මේර වඩා ඒවා බරපතලයි. ඒ වගේ ගොඩක්ලාට තියරි පැත්තක් තමයි තියෙන්නේ. ප්‍රැක්ටිකලි ගොඩක් අඩුයි. ප්‍රැක්ටිකල් වල තියෙන්නේ ඔෆිස් පැකේජ් එක වගේ එකක් තමයි ප්‍රැක්ටිකල් තියෙන්නේ. නැත්නම් graphic design වගේ ගත්තොත් තමයි ප්‍රැක්ටිකල් තියෙන්නේ. අනිත් ඒවා කියවලා ටිකක් වෙනස් විදියට ලොජිකලි අවබෝධ කරගන්න ඕන දේවල් තමයි ඉස්සරහට තියෙන courses වල තියෙන්නේ. ඒකෝට IT පැත්ත තව කව වෙනවා. ඊට අමතරව ගිනුම් කරණය වගේ. දැන් ඔයගොල්ලෝ එතකොට බය වෙයි ගිනුම් කරණය නම් අපි දන්නේ නැහැ මෙලෝදයක් කියලා. ඒකෝට ඒ ඕ ලෙවල් ඔය ලෙවල් එක කරපු ගිනුම් කරන්නේ නෙවෙයි. ඒකයිලා business accounting කියලා කතා කරන ඕන කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම marketing හොඳ subject එකක් තියෙනවා. අලෙවිකරණය ගැන. ඊට අමතරව HRM වගේ දේවල් ගොඩක් subject තියෙනවා. ඊළඟට business law වගේ ස්ට්‍රැට මැනේජ්මන්ට් වල තියෙනවා, තව ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියලා පාඩම් වගේ. ඒ වගේ පාඩම් 15ක් විතර අන්තර්ගත වෙන කෝස් එකක් තියෙනවා. ඒක ඉතින් අවුරුද්දක් විතර කරන්න ඕනේ. ඒක නිකන් කරන්න බෑ. මේ වගේ නිකන් පොඩි අවේනස් කෝස් එකක් නෙවෙයි. ඒක ඩිග්‍රී එකකට පාත් එක හැදෙන්නේ එතනින්. ඒතර ඒ කෝස් එක අවුරුද්දක් විතර කරාම තමයි ඔයාගේ ඩිග්‍රී එකක් අපි සාමාන්‍ය අපි දැනට කරන්නේ 1 year top up ඩිග්‍රී එකක්නේ. ඒක අවුරුද්දකින් ඔයාට ඩිග්‍රී එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ පාස් ක්වොලිෆිකේෂන් තිබුණොත් මේට පෙර ඒ කියන්නේ දැන්ට ඔයා ක්වොලිෆයිඩ් වෙලා නම් HND ලෙවල් එකට ඉන්නේ. ඒ HND ලෙවල් එකට ක්වොලිෆයිඩ් වෙච්ච ක්වොලිෆිකේෂන් එක තමයි යුනිවර්සිටි එකට දීලා අප්‍රූව් කරගන්නේ. ඒතර ඒ යුනිවර්සිටි එක ඔයාට ඩිග්‍රී එක දෙන්න කැමති වුණොත් ඔයාට පුළුවන් එක අවුරුද්දෙන් මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරන්න BBA එකක්. Bachelor of Business Administration කියලා. ඉතින් ඔය විදිහට තමයි ඩිග්‍රී පාත් එක තියෙන්නේ. ඒක අපි තවත් ඉදිරියේදී වැඩමුළුවක් කරලා තව ළමයි ගොඩක් එන්න ඉන්නවා අපේ කැම්පස් එකේ. ඉන්න ළමයි ඔයාලා වගේ අපිට මේ වගේ courses වලින් හම්බෙච්ච අය ඒ වගේ තව අපි ඇඩ්වර්ටයිසින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. දැන් HND level qualified වෙලා ඉන්නයි. මේගොල්ලෝ සියල්ල එකට එකතු කරලා අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරි ජනවාරි වගේ වෙනකොට කරනවා. තව අපේ කැම්පස් එකේ lectures ලා ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා ඒ ටික කරනවා. එදාට පුළුවන් අපිට ඉදිරි පාඨමාලාවකට සැලසුම හදාගන්න. Okay sir, thank you sir. මේකෙත් අභ්‍යාසයක් තියෙනවා. ඒකට පේනවා. මේ අභ්‍යාසය ඔයා කරගන්න ඕන. මේකේ තියෙන ඉංග්‍රීසි භාෂාව ගැන what is the verb verb කියන්නේ මොකක්ද කියලා example of verbs ඉතින් මේවා internet වලට ගිහලා ඔයාලට හොයා ගන්නත් පුළුවන් what is the verb කියලා ගැහුවොත් ඔයාලට එනවා verb කියන්නේ මොකක්ද කියලා example of verbs කියලා ගැහුවොත් verbs වලට examples ඕන තරම් ඒ singular plural present past future ඊළඟට verb including sentences present sentence මේවා සරල දේවල්ද ඉංග්‍රීසි භාෂාව පිළිබඳ යමක් දන්න ළමයට මේවා නිකන් nothing නමුත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තවත් අවබෝධ නැති කෙනෙකුට මේක search කරලා හොයා ගන්න පුළුවන් අපි මේ වගේ කොටස් මේ ටියුටෝරියල් එකට දාලා තියෙන්නේ අපේ කෝස් එක කරන්න මේ කෝස් එක ගන්න එන ළමයි අවුරුද්දක් කෝස් එක කරන අතරේ ඉංග්‍රීසි වෙනම ඉගෙන ගන්නවා ගුරුවරයෙක් කරා. ඒ ගුරුවරයා මේ ටික ඔක්කොම උගන්වුවට පස්සම මේ අභ්‍යාස කරන්න දෙන්නේ. ඒතකොට ළමයා ඉංග්‍රීසි වෙනම ඉගෙන ගන්නවා ඒ ගුරුවරයාගෙන් විෂයක් හැටියට. ඒ වගේම මේ ළමයා ඇවිල්ලා PowerPoint වලින් අපිට ප්‍රසන්ටේෂන් එකක් කරලා පෙන්නනවා තමන්ගේ දැනුම මේකයි කියලා. ඒක අපි කරන්න දෙන්නේ ඉන්ටර්නෙට් වලින් සර්ච් කරලා ගන්න දෙන්නේ. ළමයා හොය හොයා කරනකොට ළමයාට මේ හැංගිච්ච දැනුම එනවා. දැන් ගුරුවරයෙක් උගන්නනකොටම සාමාන්‍ය ළමයෙකුට සම්පූර්ණ දැනුම එන්නේ නැහෙනේ. අහගෙන ඉන්නවා විතරයි, බලාගෙන ඉන්නවා විතරයි, ලියා ඉන්නවා විතරයි. හැබැයි ළමයා ඒකට අදාළ ඇසෙස්මන්ට් කළොත්, එහෙම නැත්නම් අභ්‍යාස කළොත්, එයාගේ දැනුම තමන් විසින් වර්ධනය කරගන්නවා. අන්න ඒකට තමයි මේ PowerPoint වල මේ අභ්‍යාස මේ ඉංග්‍රීසි භාෂාවට බර කරලා, සමහර තැන්වල දෙමළ භාෂාවට බර කරලා දීලා තියෙන්නේ. ඉතින් වාට මේක කරන්න අමාරු නම් මේ අභ්‍යාසය මීට අදාළ මේක තියෙන ආදි වශයෙන් ඔබ verbs ඳා දක්වන සීලුම් ප්‍රවීණතා අතුලත් වන වැඩි slides 30කට නොවැඩි presentation එකක් හදන්න. මේ ඉංග්‍රීසි භාෂාවේ මේක කරන්න බැයි නම් ඔයා දන්න මොකක් හරි එකක් හදන්න. අපි හිතමු flowers ගැන, මල් ගැන. දැන් ඔයා internet වලට ගිහලා flowers කියලා ගැහුවොත් ඔයාලට මල් වර්ග ගැන විවිධ දේවල් ගැන හදන්න පුළුවන්. cartoon ගැන,
එහෙම නැත්නම් අපි ගත්තොත් ලෝක ආර්ථිකය ගැන, හරිද නේද, වර්ල්ඩ් ඉකොනොමි ගැන, එහෙම නැත්නම් කම්පියුටර් සයන්ස් ගැන, මොනවා හරි මාතෘකාවක් හොයාගෙන ඔයා මේ ස්ලයිඩ්ස් 30කට නොවැඩි ප්‍රමාණයක් අර බේසික් එකේ ඉඳලා අපි දැන් ඉගෙන ගත්තු දේවල් එකට එකතු කරලා හදාන යන animation චලන රූප. ඒකත් අපි කතා කරමු නැති කොටසක්. දැන් අපි ඒක අද කතා කරනවා. ස්ලයිඩ් එකක් තුළ යොදන් ලබන ටෙක්ස්ට් ඉමේජස් ඔබ්ජෙක්ට් සඳහා විවිධ චලනයන් හා ශබ්ද සහිතව නාට්‍ය අනුසාරයක් එකතු කිරීම සඳහා animation tab එක යටතේ ribbon එක තුළ විශේෂාංග ගණනාවක් එකතු කරලා තියෙනවා. animation කියලා වෙනමම තියෙනවා. මේ තියෙන animation. මේ animation අපි යම්කිසි ඔබ්ජෙක්ට් එකක් click කරන්න ඕන. මේ ඔබ්ජෙක්ට් එක click කරාට පස්සෙම animation එක active වෙන්නේ නැත්නම් active වෙන්නේ නැහැ. මේ animation වල වැඩ ගොඩක් තියෙනවා. ඒ ඉතින් ඒ ටික අපි දැන් එකින් එක ඉස්සරහට කරගෙන යන ටියුටෝරියල් එක පොඩ්ඩක් ඉවර කරලා ඉමු. ඒ ටික කතා කරා. preview animations, advanced animation, timing වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් animation එකට තියෙන අනු මාතෘකා හැටියට. animation preview කරන එක, animations එක තියෙන එක, animation වල advanced තත්ත්වය වගේම ඒවකට දැන් timing වගේ දේවල් මේක ඇතුළේ අපි කතා කරනවා. මේ තියෙන animation කොයි විදිහට choose කරන්න කියලා, animation buy එක රිබන් එකේ තියෙන animation buy එක මේ තියෙන. ඒ වගේ එක එක නම් තියෙනවා, appear, paid, flying, played out, sorry, plot out, in, split, wipe, shape, wheel වගේ දේවල්. මේ animation යොදා ගන්න පුළුවන් අපිට අපේ slide එකක තියෙන objects වලට. objects කියන්නේ මොනවද? අකුරු වෙන්න පුළුවන්, නැත්නම් කිසියම් image එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිසියම් shading වෙච්ච color shade එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ටේබල් එකක් වෙන්න පුළුවන්, මොනවාරි අපි යොදන ස්ලයිඩ් එකක් තුළ යොදන ඕනම දෙයකට අපිට animation දාන්න පුළුවන්. ඉතින් animation ගොඩ දාන්න නැහැ. එහෙම animation ගොඩක් apply කරාම ඒක නිකන් අර ඍජ්ජාකාරයක් වගේ වෙනවා, හොයන්න බෑ. හරි බොරු කකුල් කාරයක් වගේ වෙන්න ගන්නවා presentation එක. ඒ නිසා වුමනා තැනකට විතරක් animation එකක් දාන්න තමයි තියෙන්නේ. සමහර ළමයිට animation කියන පාඩම කියලා දීපුවම හැම ඉලක්කමකටත් එක්ක animation දානවා. අකුරු වලට, ඉලක්කම් වලට තියෙන මුළු slide එකම animation. ඒක බලන්න එපා වෙනවා. ඒක බලන්න ගියපම අර ග්‍රහලෝකාගාට ගියා වගේ කරකිල්ල එනවා. මොකද animation ගොඩක් දාලා ඒකට. add animation කියන එක යටතේ අපිට අර animation මේ slide එකේ නැත්තම් මේ buy එකේ තුල පෙන්වන නැත්තම් ribbon එකේ තුල පෙන්වනට වඩා අපිට අලුතෙන් දේවල් add කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ add animation button එක යටතේ අපිට add කරගන්න පුළුවන් animation වර්ග. දැන් මෙතන තියෙනවා entrance කියලා. හරිද? මෙතන තියෙනවා emphasis කියලා. මෙතන තියෙනවා exit කියලා. ඊට අමතරව මෙතන තියෙනවා තව ගොඩක් අමතරව animation අපිට add කරගන්න පුළුවන් අවස්ථා. Right? ඉතින් ඒ animation වල තියෙන අවස්ථා ටික අපි මේ ඔක්කොමත් බලමු ඊළඟ පාඩමේදී. effect ඊළඟ effect ඔබ යම් object එකකට යම් animation එකක් යොදා ඇතනම් එම animation වලට බලපාන විවිධ චලන අවස්ථාවත් effect option ද මෙම පාඩමේදී මෙම අවස්ථාව එක click කිරීමෙන් යෙදිය හැක. මෙතන තියෙනවා මේ අකුරු ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. හරි මෙම animation එක click කිරීමෙන් යෙදිය හැක කියලා එතන තියෙනවා. එතකොට මේ effect කියලා කියන්නේ යම්කිසි animation එකක් add කරොත් අපිට පුළුවන් ඒ animation එකේ effects හදන්න. effects කියලා කියන්නේ මේ ඒ animation එක කොයි විදිහටද මිනිස්සුන්ගේ ඇහැට පේන්නේ. එහෙම නැත්නම් අපිට චලනය වීමේ ස්වභාවයන්. චලනය වෙන්නේ අඩු වෙන්නද, වැඩි වෙන්නද, රටා සහිතවද, කලර් වෙනස් කරමින් චලනය වෙනවද, ස්ථාන මාරු කරමින් චලනය වෙනවද කියන එක තෝරගන්න තමයි effect button එක තියෙන්නේ. හරිද? එතකොට effect වල options තුත් තියෙනවා. ඒ ඔප්ෂන්ස් මාරු කර කර අපිට ඉෆෙක්ට්ස් යොදා ගන්න පුළුවන්. දැන් animation pan එකේ මේ animation කියන pan එක වෙනම අපි අර උඩින් දැකපු pan එකේ තියෙනවා add effect කියලා. ඒ add effect එකට අපිට පුළුවන් animation එක අඩු මේ run වෙනකොට slide එක run වෙනකොට එම මොහොතෙම animate වෙනවද? එම තන් click එකක් දුන්නට පස්සේද animate වෙන්නේ? යම්කිසි object එකකට පෙරද පසුද මේක animate වෙන්නේ? කොච්චර කාල පරාසයක් තුලද මේක animate වෙන්නේ? තත්පර දෙකකට පස්සේද, තත්පර 10කට පස්සේද, විනාඩියකට පස්සේද, ආදී වශයෙන් මේ timing වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන් මේ animation effects වලට. මේ පාඩම ටිකක් කියවන්න එතකොට තව ටිකක් වැටහෙනවා. එතකොට මේ timing හිතා වැදගත් timing animation එක. මොකද slide presentation එකක් කරනකොට අපි නොදැනගෙන timing දැම්මොත් එහෙම සමහර වෙලාවට අඩාල slide එක explain කරනවා නම් කවුරු හරි ගුරුවරයෙක් තමන්ගේ පාඩම උගන්වනකොට ළමයිට ටයිමින් දාලා තිබුණොත් එහෙම
ප්‍රසන්ටේෂන් එකේ ඇනිමේෂන් වලට සමහරට ගුරුවරයා කතා කර කර පාඩම කියලා දෙනකොට ස්ලයිඩ් එක ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ටයිමින් දානකොට ටිකක් හිතලා ඒ ගැන බලලා තමයි ටයිමින් යොදන්න ඕනේ. යදු ඉෆෙක්ට් එක රන් කිරීමේදී ඒට අදාළ රන් වෙන වේලාව ඇතුළු පහත් සඳහා ආකාරය තවත් විශේෂයන් ගන්නවා මේ මගින් එක් කරගන්න පුළුවන්. ටයිමින් වල ගොඩක් තියෙනවා ස්ටාර්ට් ඩියුරේෂන් ඩිලේ වෙන්න නේද ඊළඟට රෙකෝඩ් ඇනිමේෂන් මූව් ඊර්ලියර් මූව් ලේටර් ආදී වශයෙන් يعني කල්ලතුව මේක මූව් වෙනවද ටිකක් පහ වෙලා මේක වැඩ කරන්න පටන් ගන්නවද නේද ඊළඟට රෙකෝඩ් වෙනවද මේක ආදී වශයෙන් අපිට ඇනිමේෂන් වල අවස්ථා දාන්න පුළුවන්. ඒ ටික හරි වැදගත්. ඇනිමේෂන් කොහමද ඉෆෙක්ට්ස් කොහමද ඒ වගේම ඒ ඇනිමේෂන් වලට ඇනිමේෂන් ඇඩ් කරගන්නේ විවිධ ඇනිමේෂන් ඇඩ් කරගන්නේ වගේ දේවල් මේ ඇනිමේෂන් කියන පාඩමකට ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ඒක කරලා අද්දකීම් ගත්ත කෙනෙකුට ටග් ගාලා ඒ ඇනිමේෂන් කියන කතාව අවබෝධයෙන් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කරනවා බලන කරොත් එහෙම ඒක එච්චර සුබදායක නැහැ. රන් ස්ලයිඩ් රන් කරනවා කියන එක නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් රන් කරනවා කියන එක ඒක අපි මේ ඉස්සෙල්ලා කතා කරා. ඒ නිසා කාලය ගන්න නැහැ. යම් කිසි ප්‍රසන්ටේෂන් එකක් රන් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ රන් කරනවා කියලා කියන්නේ මේක එඩිට් මෝඩ් එකේ තියාගන්න නැතුව මෙන්න මේ මෝඩ් එක එඩිට් මෝඩ් එක. ඒ කියන්නේ මේක හදන වෙලාව අවශ්‍යතාව වෙනස් කර කර හදන වෙලාව මේ මෝඩ් එක. අද මේක රන් කරනවා කියලා කියන්නේ මේ වටේ තියෙන ඇප්ලිකේෂන් එකේ අනිකුත් ඔප්ෂන්ස් අපිට පේන්නේ නැහැ. මේ ඇනිමේෂන් එකේ ඔප්ෂන්ස් කරනවා තියෙන්නේ. මේ ඔප්ෂන් කිසිම දෙයක් පේන්නේ නැතුව අපිට පුළුවන් ඇනිමේෂන් එක sorry මේ ප්‍රසන්ටේෂන් එක රන් කරව ගන්න. ඉතින් මෙතන තියෙනවා ඒකට මේ මූ පැනල් එකේ නැත්තම් මේ ස්ලයිඩ් මෝඩ් එකේ තියෙනවා ස්ලයිඩ් ෂෝ කියලා බටන් එකක්. මේක ක්ලික් කළොත් ඔන්න ඔය විදිහට පේන්න ගන්නවා මේක. එතකොට අපිට සම්පූර්ණම ස්ලයිඩ් එක කුඩාවට තිබුණු ස්ලයිඩ් එකේ ස්ක්‍රීන් එකෙන් එකක් බවට නැත්තම් ෆුල් ස්ක්‍රීන් එකක් බවට පත් වෙනවා. අර ඇප්ලිකේෂන් එකේ තිබි වටේ තිබුණු කිසිම දෙයක් අපිට පේන්නේ නැතු යනවා. නැවත අපි තිබුණ තැනට එන්න ඕන නම් මේ විදිහට ෆුල් ස්ක්‍රීන් ආවට පස්සේ නැවත තිබුණ තැනට එන්න ඕන නම් කීබෝඩ් එකෙන් exe බටන් එක ප්‍රෙස් කරාට පස්සේ තිබුණ තැනට මෙයා නැවත එනවා. ඉතින් ඔන්න ඔය කියන අවස්ථා ටික ගැන තමයි මෙතනදී කිව්වේ. F5 කී එක ප්‍රෙස් කරන්න පුළුවන්. ෆන්ක්ෂන් කී එකත් එක්ක F5 ප්‍රෙස් කරන්න පුළුවන්. අපි ඉවේ මේ අපි පාවිච්චි කරන්නේ ලැප්ටොප් එකක් නම් අනිවාර්යයෙන්ම ෆන්ක්ෂන් Fn කියලා කී එකක් තියෙනවා කීබෝඩ් එකේ. ඒ Fn කී එකත් එක්ක තමයි F5. F5 කියන්නේ කීබෝඩ් එකේ උඩින්ම තියෙන F1, F2, F3 කියලා F12 දක්වා කීස් වෙලා. අන්නේ කී එකෙන් අපිට යන්න පුළුවන් ඉස්සරහට. F5 ගහනවා නම් ලැප්ටොප් එක ෆන්ක්ෂන් කී එකත් එක්ක තමයි F5 ගහන්නේ. ඒ වගේම F5 කී එක ප්‍රෙස් කිරීම හෝ ස්ලයිඩ් view by කියති ස්ලයිඩ් show icon එක. මෙන්න මේ icon එක මේ යටින් තියෙන කොයි කිව්වේ. මේ icon එක ප්‍රෙස් කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ස්ලයිඩ් show tab එක හරහා start slide show category එක පවතින අංග. මේකත් මම ඕගොල්ලන්ට එදා පෙන්නුවා. හරි start slide show කියන එක අපිට ගන්න පුළුවන්. මේ ස්ලයිඩ් show වල තියෙනවා මෙන්න මෙතන. හරිද? මෙතන setup slide show hide කරන්න පුළුවන්. රෙකෝඩ් කරන්න පුළුවන් ස්ලයිඩ් එක රන් වෙලා වෙනවට. ඒ වගේම කරන්ට් ස්ලයිඩ් එක විතරක් අපිට පුළුවන් මේ වෙලාවේ පෙන්න ගන්න. මේ වෙලාවේ තියෙන අපි select වෙලා තියෙන ස්ලයිඩ් එක විතරක්. එනවා from current slide එක කියන්නේ දැනට අපි slides ඉන්නේ 20ක් තියෙනවා නම් මේ presentation එකේ දැනට ඉන්නේ 3 වෙනි slide එකේ ඉඳලා නම් 3 වෙනි slide එක නම් අපි click කරගෙන ඉන්නේ එතන ඉඳලා ඊටු 17 බලන්න පුළුවන්. හරිද? From beginning කියලා කිව්වොත් මොකද වෙන්නේ? 20ක් තියෙන slide show එකක slide 20ක් තියෙනවා නම් එකේ ඉඳලාම බලන්න පුළුවන්. සමහරවිට අපි 3 ඉන්නේ මෙතන 3 වෙනි slide එකේ ඉන්නේ from beginning කිව්වොත් එකේ ඉඳලාම පේනවා. හරිද? ඒ වගේම from current slide කිව්වොත් එහෙනම් මොකද්ද වෙන්නේ? දැන්ට තියෙන slide එකේ 3 ඉඳලා ඊටු 17 පේනවා. හරිද? මේ විදිහට අපිට පුළුවන් මේ slide show එක හදන්න. ඒ වගේම slide show එක setup කරගන්න පුළුවන්. සරි අපිට ඕන විදිහට setup කරගන්න පුළුවන්, record කරගන්න පුළුවන්. විවිධ අවස්ථා ටික මේ slide show කියන එක ඇතුළත මේ තියෙන අංග ටික පාවිච්චි කරගන්න පුළුවන් අපිට. slide transition කියන්නේ තව එකක්. අර animation වලට උදව් කරන තව එකක්. ඇත්තටම animation එක නෙවෙයි මේක යන්නේ. මේක slide එකකට තමයි apply වෙන්නේ. නමුත් animation දාපු slide presentation එකක slide transition දාලා තිනවන නම් තවත් ලස්සන වෙනවා. අපි බලමු මොකද්ද මේ transition එකක් කියලා කියන්නේ. presentation එකත් තුළ slide විශාල ප්‍රමාණයක් පැවති හැකියි. එක් slide එකක් සිට තවත් slide එකකට මාරු වෙන විට slide අතර ශබ්ද චලන ස්වරූපයෙන් නැති කිරීම සඳහා slide transition ක්‍රමය යොදා ගැනීම. මෙම slide transition ක්‍රමය slide වලට යොදා ගැනීමට නම්
එකන දැන් මේ එක ස්ලයිඩ් එකකින්ද තව ස්ලයිඩ් එකකට මාරු වෙනකොට අතරමැද කිසියම් ශබ්දෙකුයි ඒ වගේම කිසියම් චලන අංගයකුයි එක්ක ස්ලයිඩ් එක එක්කෝ ඊළඟ ස්ලයිඩ් එක කඩා වැටිලා පේනවා අපිට කෑලි 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 ඇවිල්ලා එකතු වෙනවා පේනවා ස්ලයිඩ් එක එහෙම නැත්නම් ස්ලයිඩ් එක උඩේ ඉඳලා යටට එනවා වමේ ඉඳලා දකුණට ගිහිල්ලා එකතු වෙනවා ස්ලයිඩ් එක තියෙන ස්ලයිඩ් එක විශාල වෙලා පේනවා අන්න ඒ වගේ චලන වීම් අංගයකට කරන්න පුළුවන් ස්ලයිඩ් එකක් ඊළඟ ස්ලයිඩ් එකට මාරු වෙනකොට ඒකට තමයි අපි කියන්නේ ස්ලයිඩ් ට්‍රාන්සිෂන් කියලා. ඒ ස්ලයිඩ් ට්‍රාන්සිෂන් වලත් අපිට ට්‍රාන්සිෂන් කියන රිබන් එකේ මෙන්න මේ වගේ අංග ගණනාවක් ෆ්‍රී සෙට් කරපුවා තියෙනවා. ට්‍රාන්සිෂන් මයික්‍රොසොෆ්ට් සමාගමෙන් හදලා එකතු කරපුවා තියෙනවා. අපිට ඕන නම් තව ඇඩින් කරගන්න පුළුවන් ඕන තරම් තියෙනවා වෙනමම ඉන්ටර්නෙට් වලින් ඩවුන්ලෝඩ් කරලා අපිට ලස්සන ට්‍රාන්සිෂන් animation එකතු කරගන්න පුළුවන්. හරි ඉතින් අපි ඒකත් කරගෙන යම් කරගෙනකොට අපිට ඒකත් අහු වෙනවා ඒ ටිකත් මොනවද කියලා. ඒ වඩත් අපිට දෙන්න පුළුවන් timing effects දීලා sounds වගේ දේවල් දීලා අපිට යන්න පුළුවන් ඒ transition කියන option එකටත්. අභ්‍යාසිකුත් තියෙනවා. ඒ අභ්‍යාසිත්ව කරගන්න ඒකත් නාම පද ගැන තියෙන්නේ. නාම පද ඉංග්‍රීසි ආදේමල නම්බරින් slide. ඒ ටිකත් ඔයාලට කරන්න පුළුවන් දේවල් කරන්න. බැරි නම් මේ දේවල් මේ අභ්‍යාස කරන්න ඔයා වෙනම එකක් හදාගෙන ඔයාට ගැලපෙන එකක් කරන්න අභ්‍යාසෙ. ස්ලයිඩ් ෂෝ අපි දැන් කියවනේ අයතොර ඒ කියන්නේ කොහොමද ස්ලයිඩ් ෂෝ කියන්නේ from beginning current slide and broadcast slide ඒ වගේ දේවල්. action button දැන් ඔයාලා හිතන්න එපා මම මේ සමහර ඒවා කියවන්න නැතුව කතා කරන්න නැතුව පහලට යනවා කියලා. මේ වගේ අතරම කියව මේ එක එක වචනේ නම කියවන්න ඕන. මේක මේ ස්ලයිඩ් එක ඇතුලේ මේ තියෙන ඔප්ෂන් ටික. ඉතින් මේ ඔක්කොම කියව කියන එකේ තේරුමක් නැහැ. ඔයා මේ පාඩම අරගෙන වැඩ කරන්න ගන්නකොට මේ Tamanට ස්ලයිඩ් ෂෝ එක ගැන බලන්න ඕන නම් මේ ටික බලන්න. බලනකොට ඔයාලට ස්ටෙප් ටික ඔක්කොම තියෙනවා. ඒ ස්ටෙප් අනුව කරගන්න. මේකේ ප්‍රධාන දේ විතරක් මම ඔයාලට පෙන්නනවා තා පොඩ්ඩකින්. දැන් මේ වගේ මේවා නම් පෙන්නලා ඉවරයි දැන්. ස්ලයිඩ් ෂෝ වගේ දේවල් පෙන්වලා ඉවරයි. විශේෂයෙන් අපි තව ඇඩ් කරන්න ඕන දේවල් කීපයක් ඇඩ් කරලා බලමු. action button තව වැදගත් වෙනවා. action button insert tab එකේ shape list එකේ පහලින්ම action button 16ක් තියෙනවා. insert tab එකේ තියෙන. හරිද? මෙන්න මෙතන එක තියෙන්නේ. එහෙනම් ස්ලයිඩ් එකක අපි ඉන්නවා නම් මේ insert ගිහලා හරිද? shapes වලදී මේ shapes වලදී පල්ලෙහාම තියෙනවා මේ action button කියලා මේ දකින්න ඇති කියලා මම හිතනවා. action button සමහර අය මේවත් එක වැඩ කළා නැතුව ඇති. මේ shapes වල එහෙම වැඩ කළා නැතුව ඇති. shapes එම් දිනවා අපිට ගොඩක් වැඩ කරන්න පුළුවන් shapes මේකේ. ඉතින් අපි පන්ති කාමරයක මුණගැහුවා නම් මේ හැම එකක්ම අතහරින්න නැතුව කරවන ඕගොල්ලන්ට අභ්‍යාස කරවලා මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ කරලා තමයි අපි යවන්නේ. නමුත් අපිට මේ ඔන්ලයින් ක්ලාස් එකදී ඔක්කොම කරන්න බෑ. ඒත් ඉතින් ඔයා අහගෙන ඉන්න ප්‍රමාණය ඔයා වැඩ කරන ප්‍රමාණයවත් තමයි ඔයාට පුළුවන්. නෙමස් බටන් එක එක් කර ගැනීමෙන් ප්‍රසන්ටේෂන් එකක කොතනක ස්ලයිඩ් පැවතියද ඕනම ස්ලයිඩ් එකක් තුළට ක්ෂණිකව ප්‍රවේශ වීමේ හැකියාව ලැබෙනවා. ඔයා කොහේ හිටියත් ස්ලයිඩ් දෙකක දැන් මේක මේ මෙතන ස්ලයිඩ්ස් අපි ගත්තොත් තියෙනවා ස්ලයිඩ් 11. මේ ස්ලයිඩ් 11න් ඔයා කොතන හිටියත් 8වෙනි ස්ලයිඩ් එකේ හිටියත් 6වෙනි ස්ලයිඩ් එකේ හිටියත් හරිද පළවෙනි ස්ලයිඩ් එකේ හිටියත් අවසානම 11වෙනි ස්ලයිඩ් එකේ හිටියත් ඔයාට ඕන තැනකට ක්ෂණිකව ගමන් කරන්න පුළුවන්. රන් වෙන අවස්ථාවේදී එඩිට් මෝඩ් එකේ නෙමෙයි මෙන්න මේ අවස්ථාවේදී මේකට රන් වෙන අවස්ථාව මේ රන් වෙන අවස්ථාවේදී අපිට ඕන තරකට ටග් ගාලා යන්න පුළුවන් ෂණිකව මොනවා තිබුණොත්ද මොන බටන් තිබුණොත්ද මම දැන් බටන් පෙන්නවා මොකද්ද බටන් action button මේ action button ගැනත් අපි කතා කරනවා ඉතින් මම අද try එකක් දෙනවා powerpoint කියන lesson එක ඉවර කරන්න ඒ නිසා ඔයාලට හරියටම අහගෙන හිටියොත් ඔයාලට ලොකු දෙයක් තේරෙයි අගනේටිව් නැති වුණොත් තේරෙනවා අඩු වෙනවා. එදින action button එක එක නම් වලින් තියෙනවා back or preview, previous, forward or next, beginning, find, home, information like that. ඒ වගේ එක එක නම් වලින් තියෙනවා. මේ තියෙන මේ buttons ටික action button ටික මේක දැන් කොහෙද තියෙන්නේ කියලා ඔයා දැක්කා. ඒතරේ action button අපිට එකතු කරලා පුළුවන් slide එකේ එක එක තැන් වලට මාරු වීම කරන්න. ඒක තමයි විශේෂාංගේ. ඒකටත් අදාළ අභ්‍යාසයක් ඔයාට මේක දීලා තියෙනවා. අභ්‍යාස කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා කරන්න නැත්තම් ඔයා එකට අදාළ එකක් හදාගෙන කරන්න. හොඳයි. ටියුටෝරියල් එක ඔය විදිහට ඉවරයි. අපි දැන් යනවා lesson එකට. අපි කතා කර කර හිටපු lesson එකට. මේක තමයි අපි කතා කර කර හිටපු lesson එක. මේකෙන් අපිට පුළුවන් ඔය කොම ටික
කතා කරලා ඉවර කරලා කරන්න. ස්ලයිඩ් දෙකේ සයිස් එක පාට හදා ගන්න ඕන නම් ඩිසයින් වලට ගිහිල්ලා ස්ලයිඩ් සයිස් වල තියෙනවා පාට ස්ටෑන්ඩඩ් සයිසස් දෙකක්, එකක් වයිඩ් ස්ක්‍රීන් අනිත් එක ස්ටෑන්ඩඩ් කියන එක. දැන් ස්ටෑන්ඩඩ් කියලා ගත්තොත් අපිට පුළුවන් ඒක මිනිමයිස් කරගන්න ඔය විදිහට තියෙන ස්ලයිඩ් එක. ඒ වගේම ස්ටෑන්ඩඩ් එකේ විවිධ ඔප්ෂන් වලට අපිට යන්න පුළුවන්. කියන්නේ ස්ටෑන්ඩඩ් කියලා කියන්නේ ස්ලයිඩ් එක දැන්ට තියෙන ප්‍රමාණය. ස්ලයිඩ් එක දැන්ට ප්‍රමාණය කියලා කියන්නේ මොකද්ද? ඒ ස්ලයිඩ් එකේ අපි අර කී මිලිමීටර් 35 35 කියලා ස්ලයිඩ් එකේ ප්‍රමාණය අන්න එක තමයි ස්ටෑන්ඩඩ් ප්‍රමාණය. ස්ලයිඩ් එක වයිඩ් ස්ක්‍රීන් දැම්මොත් අපිට ඔය වගේ පේනවා වයිඩ් ස්ක්‍රීන් එකේ. ඒ කියන්නේ ඒ ස්ටෑන්ඩඩ් එකේ වයිඩ් ස්ක්‍රීන් එක. දැන් අපිට තිබුණ ඔය සයිස් එකේ ප්‍රමාණය. හරිද? ෆස්ට් ටර්ම් ස්ලයිඩ් සයිස් කියොත් පාඩ මේ දෙකම නැතුව දැන් වයින්නේ වයිඩ් ස්ක්‍රීන් එකේ 16.9 කියන සයිස් එකේ ඉන්නේ. හැබැයි ඔයා ගියොත් කස්ටම් සයිඩ් සයිස් එකට ගියොත් පාඩ කස්ටමයිස් කරන්න පුළුවන්. මේ සයිඩ් ස්ලයිඩ් එක කස්ටමයිස් කරන්න පුළුවන් ඕනම පේපර් සයිස් එකකට වට මෙතනින් ගේන්න පුළුවන්. ඉතින් A4 කිව්වොත් හරිද මේකේ A4 සයිස් එකටපත් වෙනවා. හරිද? ඒක අමතරව පාට සයිසස් චේන්ජ් කරන්න පුළුවන් තමන්ට ඕන විදිහට. මේ විදිහට මෙතන අඩු වැඩි කරන්න පුළුවන් සයිසස්. දැන් කුඩා වෙලා පේනවා. ඔය විදිහ ස්ලයිඩ් එකක් අපිට හදා ගන්න ඕන නම් Tamanට උවමනා ප්‍රමාණයෙන් ඒ ස්ලයිඩ් එක වෙනස් කරන්න පුළුවන් කස්ටම් සයිස් කියලා. ඊට අමතරව portrait the landscape කියන එක. දැන් landscape තියෙනවා. හරිද? landscape තියෙන එක අපිට portrait කරන්න ඕන. අපිට portrait කරන්න පුළුවන්. දික් අතර ස්ලයිඩ් එක හදා ගන්න පුළුවන්. මේ ප්‍රසන්ටේෂන් එක දික් අතර හදා ගන්න පුළුවන්. හරිද? අපි රන් කරලා බලපුවමත් අපිට පේන්නේ ওই විදිහට ඒක. මේ ස්ලයිඩ්ස් ටික පේන්න ගන්න ওই විදිහට. කිසියම් වෙලාවක අපිට එහෙම හදා ගන්න ඕන නම් අපිට පුළුවන් ඒ විදිහටත් හදා ගන්න. Tamanට උවමනා කරන ඔප්ෂන් එකක් මාරු කර ගන්න පුළුවන්. ස්ලයිඩ් එකේ සයිස් එක ඒ වගේම ස්ටෑන්ඩඩ්ද නෝමල්ද කියන තත්ත්වය. ඊළඟට ස්ලයිඩ් එකේ orientation එක portrait the landscape ද කියලා අපිට මේ slide size වලින් හදා ගන්න පුළුවන්. tutorial එකේ මේක තිබුණා ඔයාලට මතක ඇති. ඒක තමයි මම ඔය පෙන්නන්නේ. අපි ඊට පස්සේ බලමු. දැන් මේ design ගැන දන්නවා. ඒව ගැන අය කියන්න දෙන්නේ නැහැ මම. හරිද? මේ design change කරනවා කතා කළා. අපි බලමු animation ගැන. animation. මේ දින objects දැන්. මේ slide එකේ මේ ABC and company sales report කියන මේ හැම එකම object. ද මේක ගත්තොත් මේ තියෙන්නේ ඔබ්ජෙක්ට්ස්. මේ මෙතන දාලා තියෙන ඔබ්ජෙක්ට් එකක්, මේක ඔබ්ජෙක්ට් එකක්, මේක ඔබ්ජෙක්ට් එකක්, මේක ඔබ්ජෙක්ට් එකක්, මේක ඔබ්ජෙක්ට් එකක්. මේ ඕන එකක් අපිට චලනය කරන්න පුළුවන් ස්ලයිඩ් එකේ තියෙන. ඔයා සමහර අය දන්නවා මේවා. අපි මෙතන සිලෙක්ට් කළා. දැන් නන් පත්තේ තියෙන. හරිද? මොප් කියන එකට දැම්මොත් ඔය විදිහට වෙනවා. හරිද? ෆේඩ් කියන එකට දැම්මොත් ඔය විදිහට ෆේඩ් වෙනවා. පුෂ් කියන එක දැම්මොත් ඔය විදිහට පුෂ් වෙනවා. හරිද? නොට් අපි ට්‍රාන්සිෂන් එක නෙමෙයි අපි animation එකට යන් මෙදීමක් වුණා. animation එක අපි ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ. animation කියන්නේ මේ object සියල්ල චලනය කරන්න පුළුවන්. දැන් තියෙනවා නන් තත්ත්වය. appear කිව්වොත් මෙයා appear වෙනවා ටග් ගාලා. fade කිව්වොත් මේ fly in කිව්වොත් මෙයා float in කිව්වොත්
මේ වගේ එකිනෙක විස්තර කරන්න ඕනේ මේ එකක් සිලෙක්ට් කරන්න තියෙනවාට කැමති විදිහට. මෙතන එක කියලා වැටෙනවා ඔයාලට පේනවා අංක 1. ඒ කියන්නේ මේ ස්ලයිඩ් එකේ තියෙන ඔබ්ජෙක්ට් වලින් පළමුවම වැඩ කරන්නේ මේ අංක 1 කියන එක. හරිද? අපි මෙයා සිලෙක්ට් කළා මෙයාට දැම්මා නම් ඉස්සෙල්ලා එයා අංක 1 කරගන්නවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම චලනය වෙන්නේ දැන් ඒක. රන් කරලා බලමු. එන්ට් එකක් දුන්නාට පස්සේ එයා තමයි චලනය වෙන්නේ. එන්ට් එකක් දෙන්න ඕන තාම ටයිමින් දීලා නැහැ. කීබෝඩ් එකෙන් එන්ට් එක දෙන්න ඕන නැත්නම් මවුස් ක්ලික් එකක් දෙන්න ඕන. ඒ වගේ ඔයාලට මේක දිග හැරලා මේ ලිස්ට් එක දිග හැරලා ඕනම එකක් තෝරගන්න පුළුවන් මේ. චලනය වෙන ඕනම අවස්ථාවක් තෝරගන්න පුළුවන්. මේ ඔයාලා දන්නවා. ඉෆෙක්ට් ඔප්ෂන් ගිහිල්ලා මේ ඔප්ෂන් එකෙන් කරකිනවා නම් කරකින්න දැන් මේ කොයි විදිහට කරකින්ද කියලා වෙනස් කරන්න පුළුවන්. පාට් ස්ප්‍රින් භාගයක් කරකින්න දාන්න පුළුවන්. හාප් ස්කින් ෆුල් යම් ඔප්ෂන් එකක් තෝරගෙන හරිද මොකක් හරි අපි චලනය වෙන ඔප්ෂන් එකක් තෝරගෙන මේ විදිහට ඒ ඔප්ෂන් එකට අදාළ තියෙනවා ඉෆෙක්ට් එකේ තව ඒ ඔප්ෂන් එක චේන්ජ් කරන්න ඉෆෙක්ට් ඔප්ෂන් කියල එක. මෙතෙන් ගියපු මේකේ චේන්ජ් වෙනවා. සමහර ඒවාගේ චේන්ජ් වීමක් නැහැ. ඔයා මේවා බලන්න. මේක තමයි ඔබ්ජෙක්ට් එකකට දාන්න පුළුවන් ඉෆෙක්ට් එක. animation එක අපි ඊළඟට sales එකටත් දාමු. ඒක චුට්ටක් උඩින් උස්සලා තියන්න. මේකට ඕන අපිට color එකක් එහෙම add කරන්න පුළුවන් කියලා දන්නවනේ. හරිද? ඒවා ටික ඔක්කොම add කරගෙන අපි මේකට දාමු animation එකක්. වෙන වර්ගයක animation එකක්. ඔන්නයි option එක උත් දෙන්නවා. දැන් අපි F5 ගහලා බලමු. එහෙම නැත්නම් function එකත් එක්ක F5 key එක ගාමු keyboard එක. අපෝ මේක ඕන run වෙනවා. දැන් run වුණාට අපිට කිසිම එකක් පෙන්වන්නේ නැහැ. keyboard එකෙන් enter එකක් හරි mouse එකෙන් click එකක් හරි දුන්නොත් තමයි ඒක run වෙන්නේ. පළවෙනි එක තමයි වැඩ කරේ. ඊට පස්සේ තව පාරක් click කරපුවම තමයි දෙවෙනි එක වැඩ කරන්නේ. ඒ කියන්නේ මෙතන තියෙනවා මේක එක පළවෙනි වතාවේ run වෙන්න ඕන animate වෙන්න ඕන මේ object එක දෙවෙනි වතාවේ animate වෙන්න ඕන මේ object එක කියලා. right ඒ වගේ විදිහට අපිට පුළුවන් animation add කරගන්න මේ ඕනම එකකට. තමන් කැමති විදිහට animation add කරගන්න පුළුවන්. මේක ඉතින් අපි මං කියාර අර මේක අර බොරු කකුල් කාර් එකක් වගේ නැත්නම් තොරොම්බල් කාර් එකක් වගේ animation ගොඩව දාගන්නේ අපි ඈ. animation අපි එකයි නැත්නම් බොහොම අඩුවෙන් අකුරු වලට වගේ තමයි animation යොදාගන්නේ. මේ ඕන එකට animation එකක් යොදාගන්න පුළුවන්. මේ විදිහට animation දාන්න ඕනේ. animation දානකොට ඒ විදිහටම දාන්න. මේවා මේකට මොනවද? ඔයා හදලා එකක් ලස්සනට animation දාගන්න. ඒ animation වල on click කියලා මෙතන තියෙනවා. ඔයාට පේනවා on click. ඔයාට මේ animation ඔයා බලාගෙන නම් ඉන්නේ. ඔයාට මේ pan එකේ තියෙනවා on click කියලා. on click කියන එක තියෙන නිසා තමයි enter කිරීමක් හෝ එමත්නම් mouse එක click කිරීමක් තුලින් මොකද වෙන්නේ වැඩ කරන්න පටන් ගන්න. on click කියන එක අපිට අයින් කරන්න පුළුවන්. මේක උඩ ක්ලික් කළා on click කියන එකයි අයින් කළා with previous කියලා අපි දානවා with previous දාලා අපි බලමු run කළා දැන් මොකද වෙන්නේ කියලා හරි මේක run වෙන වෙලාවටම මෙයා එනවා මෙයා මෙතනින් මාරු කරලා තිබුණොත් on click මෙයා run වෙනකොට normally මෙයා ඉන්නවම click එක දුන්නට පස්සම run වෙන්න ගන්න හැබැයි අපි මෙතනින් දැම්මොත් මේ animation එක click කළා මේක on click නෙමෙයි මොකද්ද with previous කියලා වෙලා යා වැඩ කරන්න ඕනේ run වෙන වෙලාවට after previous කියලා දැම්මොත් මෙඩිසල් එකක් තියෙන්න ඕන after previous කියලා එකක් තියෙනවා. ඉතින් මෙඩිසල් එකක් තිබ්බනම් ඒකෙන් පස්සේ තමයි මෙයා run වෙන්නේ. මම අපි මෙයාට දාන්න පුළුවන් after previous කියලා. අර මම click කරා මොකද කරේ නැහැ. අර උඩ එක්කෙනා run වෙලා ඉවරලා අග් ගාලා යට එක්කෙනා run වෙන්න පටන් ගත්තා. දෙකන රන් වෙලා ඉවරනත් එක්ක තමයි ඒක උනේ. ඒකට හේතුව තමයි පළවෙනි එකට මම දැම්මේ with previous දැම්මා
දෙවෙනි එකට දැම්ම after previous කියලා. ඒ වගේම duration එකක් දෙන්නත් පුළුවන්. duration එක. හරිද? මේක තත්පර 50ක් තත්පර නෙමෙයි. 0.5 දීලා තියෙන්නේ. කොට අපිට ඒක අඩු වැඩි කරන්න පුළුවන් මේ විදිහට. ඩිලේ වෙන්න දෙන්නත් පුළුවන්. මීටරවට වෙන්නේ ඩිලේ වෙලා. හරිද? ඊළඟට රෙකෝඩ් animation කියලා අපිට ඒක දෙන්නත් පුළුවන්. මේ රෙකෝඩ් එක මේ වෙලාවේ ගන්නෙ නැහැ. ඒක run වලට ගන්න move later කියන එකත් අපිට දෙන්න පුළුවන්. හරියට පස්සේ තමයි මේක මෙයා move වෙන්නේ. මෙයා එක වුණාට මෙයා පළවෙනි තිබුණාට මෙයා රන් වෙලා තමයි උඩේ කියන රන් වෙන්නේ මූ ලේට දුන්නාට පස්සේ මෙයා රන් වෙලා ඉවරලයි අරය රන් වෙන්නේ. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා මේක අපිට වෙනස් කරන්න. ඒ වටිකවා හදා ගන්න ඕන. animation pan එකට ගිහිල්ලා animation pan එකේ මෙතන පුළුවන් අපිට මේවා චෙක් කරගන්න හදා ගන්න. ඒවා චුට්ටක් දිග වැඩ නිසා මෙතනින් මේ ওই කතා ටික ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. හරිද? අපි ඒව ටික ඔයා තනි තනියෙන් ඉගෙන ගන්න. මේ ටික ඉගෙන ගත්තට පස්සේ ඒකේ ඇඩ්වාන්ස් පැත්ත තමයි මෙතන තියෙන්නේ. animation pan එකට ගිහලා. හරිද? ඔතන ඒ විදිහට අපිට මේ ඕනම එකට animation එකක් object එකට දාන්න පුළුවන්. transition එක බලමු. transition එකේ මොකද්ද වෙන්නේ? මේ transition කියන button එකට ගියොත් එimhe මේ slide දෙක එකකින් අනිත් එක අතරට මාරුවෙමදී මෙන්න මෙතන තමයි apply වෙන්නේ. මේ එකයි දෙකයි අතරට apply වෙනවා. හරිද? අපි එකක් බලමු random bars කියලා. උඩ මෙයා ඉඳලා මෙයාට එනකොට මේ අපි දැන් මෙයාටත් එකක් add කරන්න ඕන. ඔය විදිහට. අපි දැන් run කරලා බලමු. ඔන්න. දැන් ඔතෙන් ගිහලා මෙයා නැවතිලා ඉන්නවා. enter එකක් ගහපුවොත් තමයි ඊළඟට යන්නේ. හරිද? ඊට අපි මෙයාටත් දාමු එකක් තව. මේ slide එක උඩ click කළා මේ වැඩේ කරන්න. අදාළ ස්ලයිඩ් එක උඩ ක්ලික් කළා අපි එකක් දැම්මා ඔය විදිහට. අදාළ ස්ලයිඩ් එක උඩ ක්ලික් කළා අපි සිලෙක්ට් කරලා එකක් දානවා. ඔය විදිහට දාගෙන යන්න පුළුවන් වාට වමනා තරම් ප්‍රමාණය. ඒ වගේත් ඔප්ෂන්ස් තියෙනවා. ඉෆෙක්ට් ඔප්ෂන් එකේ මෙතන චේන්ජ් කරන්න පුළුවන්. අපි දෙට. apply to all කිව්වොත් මේක ඔක්කොටම apply වෙනවා. එන්ස apply to all කියන්න ඕන වුණොත් විතරයි අපි apply to one කියලා කියන්නේ. නැත්නම් කියන්නේ. ඔය විදිහට ඔයා දාන්න දන්නවා මොනවද transition. එතකොට මේ transition වලට sound එකක් එමත් add කරගන්න පුළුවන්. අර animation වල sound එක add කරගන්න පුළුවන්. මේ transition එකකින් අනිකට යන time එක අපිට හදන්න පුළුවන්. දැන් මේකේ no sound නේ තියෙන්නේ. sound එකක් දැම්මොත් sound එකක් එනවා. දැන් වඩන sound එක ඇහෙන්නේ නැති වෙයි. එතකොට සවුන්ඩ් එක ඇහුණාද දන්නේ අත්පුඩි ගහන සද්දයක් වගේ. එතන ඒකේ ඩියුරේෂන් එකක් අපිට දාන්න පුළුවන්. ඔන් මවුස් ක්ලික් කියන එක අයින් කරොත් ඔන් මවුස් ක්ලික් එක අයින් කළොත් මෙතන අපිට ආෆ්ටර් දෙන්න පුළුවන්
ටයිමින් එකක් කොච්චර වෙලාවකට පස්සේද මේක රන් වෙන්න ඕන කියලා. තත්පර පහකට පස්සේ රන් වෙන්න පළවෙනි එකෙන් පස්සේ කියලා අපි දුන්නොත් එහෙම එක් පළවෙනි එක රන් වෙලා තත්පර පහකට පස්සේ ඊළඟ එක ඔටෝමැටික් රන් වෙනවා. right දැන් ඊළඟ එක රන් වෙන්නේ මොකද ඩියුරේෂන් එක දුන්නේනේ අපි. දැන් ඊළඟටකට ඩියුරේෂන් එක ඕන නම් දෙන්න පුළුවන්. හරිද? මේක apply to all කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඔක්කොටම ඩියුරේෂන් එක වෙන වෙනම දෙන්න ඕනේ නැහැ. මෙයා දුන්නොත් එහෙම එයා ටග් ගාලා apply to all කියන එකෙන් යනවා. හරිද? apply to all කියපුවොත් මේ ටික ඔක්කොම apply වෙනවා. ඉතින් ඒක ශබ්දෙත් එතකොට ඔක්කොටම වෙනවනේ. එහෙනම් apply to all කියන එක දෙන්න යන්න එපා. එකින් එකට හදන්න. ඩියුරේෂන් එක. කොච්චරද කියලා. on mouse click කියන එක අයින් කරලා after කියන එක දාන්න. මෙතනින් duration එක හදන්න. තත්පර පහක්වත් තියාගන්න. හැබැයි ඉතින් මේක present කර කර විස්තර කර කර කී කියනවා නම් දෙන්න එපා. විස්තර කර කර කී කී කාට හරි කියලා දෙනවා නම් අනිවාර්යයෙන්ම on mouse click එක දෙන්න ඕන. ඔක තමයි transition එකක් දෙන ක්‍රමය. ඒකේ තියෙන විශේෂාංග ටික. ඊළඟට අපි ඉගෙන ගන්නවා අවසාන එක මේ action button එකක් දාන විදිහ. මම action button එකක් දානවා. insert ගිහිල්ලා shape වලට ගිහිල්ලා මෙතන තියෙනවා action button. හරිද? මේ තියෙන go back or preview. ඊළඟ එක ගත්තොත් එහෙම යටින් පෙන්නනවා. forward or next. ඊළඟ click කරොත් එහෙම go to beginning. නේද? go to end. අපි ඒ ටික බලමු. දැන් පළවෙනි එකේ ඉන්නේ. පළවෙනි එකේ ඉන්නවා නම් මම දාන්න ඕනේ මොකද්ද? forward or next. එහෙනම් මම දෙවෙනි එක click කරන්නේ. තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ. මම කියාගන්නේ සමහර දේවල් ඔයාලට නිකන් ග්‍රීක වගේ නම් අහන්න. මේ බටන් එක ක්ලික් කරලා මම මෙතන අඳිනවා. මේ යටින් අඳින්නත් පුළුවන් මට. හරිද? බටන් එක. ඔගේ බටන් එක කලර් එක චේන්ජ් කරන්න පුළුවන් අපිට. හරිද? මෙතන ඇඳපු ගාම වෙනවා action setting කියලා එකක්. මේ වගේ dialog box එකක් එනවා. ඒකේ මොකුත් වෙනස් කරන්න තුව ඕකේ කරනවා. ඕකේ කරපුවම ඒ බටන් එක එතෙන් apply වෙනවා. හරිද? මම දෙවෙනි එකෙත් එහෙම බටන් එකක් දා insert ගියා යා next කියන බටන් එක ක්ලික් කරලා මෙතන අඳින්න ලොකුවට අඳින්නේ නැහැ සාමාන්‍ය පෙන් ඒකෙත් මේ next slide hyperlink 2 කියන එකේ next slide කියන එක ඕකේ කරා ඕකේ කළා ඉතින් අපිට මේ කලර් මේ බටන් එකට කලර් එකක් ඕන නම් දාගන්න පුළුවන් වාට පේන්න ඕන කලර් එකක් ඔය විදිහට next එකක් දැම්මා මම මේකේ දානවා තව බටන් එකක් මොකද්ද මන් දාන්නේ මේකට දානවා insert ගිහිල්ලා shape වලට ගිහිල්ලා මම මේකට දානවා මෙන්න මේ පළවෙනි බටන් එක previous කියන එක previous කියන එකත් මම ඔයද ඇඳ ගන්නවා මෙතන මේ ළඟින් ඇඳ ගන්න previous කියන එක ඇඳගෙන එයා ඇඳපු ගමන් මෙතන තියෙන මොකද්ද hyperlink to previous slide කියලා එයා අපිට පෙන්වනවා අපිට තියෙන okay කරන්න විතරයි previous හරිද ඔකටත් ඕන අපිට slide color එකක් අපිට දා ගන්න පුළුවන් නැත්නම් shape fill එකක් අපිට හදා ගන්න පුළුවන්. අපමණට කැමති විදිහට. මම අර කිව්වේ තොරම්බල් කරත්තේ වගේ මේක කරගන්න එපා. එකම colors එකම team එකේ තියෙන්න ඕන. නමුත් මම ඔයාලට මේ ටිකක් මේවා පෙන්වන්න ඕන නිසායි පෙන්වන්නේ. දැන් run කරලා බලනවා අපි. පළවෙනි එකේ ඉඳලා. run කරපුවම ඔය විදිහට එනවනේ. දැන් දෙවෙනි එකට මේකේ නම් auto යන්නේ. auto යනවා හේතුව අර අපි අතන timing හදලා තියෙනවනේ. එනිසා මේ ටයිමින් අයින් කරන්න ඕනේ. animation වල ටයිමින් අයින් කරපුවම sorry transition වල ටයිමින් අයින් කරලා on mouse click දාන්න. මේක අයින් කළා. එතකොට යන්නේ මේ දෙවෙනි එකෙත් අපි එක දාමු on mouse click එක. තුන්වෙනි එකේ හරි. දැන් ඔන්න මම run කරලා බලනවා. දැන් මම මෙයාව click කළා දෙවෙනි එකට යනවා. මේ බටන් එක ක්ලික් කරොත් තුන්වෙනි එකට යන්න ඕන. හරිද? මම ඒක ක්ලික් කරන තුන් මෙයාව ක්ලික් කරනවා. මෙයා ක්ලික් කරොත් මොකක් වෙන්න ඕනද? පළවෙනි එකට එන්න ඕන. මෙයා ක්ලික් කරොත් දෙවෙනි එකට යනවා. මෙයා ක්ලික් කරොත් පළවෙනි එකට එනවා. පැහැදිලි ඇති කියලා මම හිතනවා ඒක. ස්ලයිඩ් වලට එහාට මෙයාට යන්නේ කියන්නේ. මම දැන් තුන්වෙනි එකේ ක්ලික් කරලා මම තුන්වෙනි එකේ අඳිනවා බටන් එකක්. හරිද? insert ගිහිල්ලා මේකේ ගිහිල්ලා මම ගන්නවා හරිද? home button එක. දැන් custom button එකක් ගන්නකො මම මෙතන blank එකක් ගන්නවා.
එතන අදිනවා මම blank එකක් මේ හැරි blank button එක හරිද ඕකේ ඔතෙන් ඩාට පස්සේ නන් කියලා තියෙනවා අපිට පේනවා ඇති මම click කරගන්නවා hyperlink තේරු නැත්තම් please කියන්න සද්ද නැතිව නේතුව next slide කියලා එතකොට එයා පේනවා හරිද මම මෙතනින් click කරලා කියනවා මම මට යන්න ඕන මොන slide එකටද කියලා හරිද මම කියනවා first slide එකට යන්න තුන්වෙනි එක ඉන්නේ දැන් first slide කියපුවම එයා first slide කියලා මෙතන දා ගන්නවා දාලා okay කරගන්න මොනනම් මට මේකේ right click එකක් දීලා edit කියලා edit text වලට ගිහිල්ලා මෙතන type කරගන්න පුළුවන් first කියලා පළවෙනි slide එකේ priority first right දැන් බලමු අපි මේ මේකයි පාරක් run කරලා මෙදිර run කරපුවම දෙවෙනි slide එකට යනවා මේකෙන් මේක click කරොත් ආයෙත් මොකක්ද වෙන්නේ පළවෙනි එකට එනවා මේක click කරොත් මොකද යන්නේ තුන්වෙනි slide එකට යනවා තුන්වෙනි slide එකේ first කියන එක click කරොත් මොකද වෙන්නේ first slide එකට එනවා ඒ ටික තේරෙනවද Tamanට ඕන slide එකට යන්න පුළුවන් එකක් හදා ගන්න ඕන කියන එක Tamanට ඕන slide එකට යන්න පුළුවන් එකක් හදාන්න ඕන හරිද මේකෙත් අපිට දා ගන්න පුළුවන් තුන්වෙනි එකෙත් මොකද්ද අය next කියලා එකක් ඊළඟ හතරකට යන්න හරිද මට යන්න ඕන last slide එකට මොකද මම කරන්නේ last එකට මට යන්න ඕන හරිද design insert ගියා shapes ගිහිල්ලා මම මෙතනින් දා ගන්නවා අය මොකද්ද custom button එකක් දාලා මෙතනින් මම ඕන්නම් ඇඳ ගන්නවා last කියලා මෙයා tag ගාලා එනවා මම මෙතනින් hyperlink to කියලා මොනවද කරන්නේ last slide කියලා දා ගන්නවා දාලා okay කර ගන්නවා ඊට පස්සේ මේකට right click එකක් දීලා හරිද edit text කියලා මේකේ දානවා last කියලා දාපුවම අපි යාවම රන් කරමු. මේ ටාස්ට් එකට ඇවිල්ලා තියෙනවා. මේක ක්ලික් කරපු ගමන් මොකද වෙන්නේ? ලාස්ට් ස්ලයිඩ් එක ඕක. ජූන් වල ඉන්න අපි ඔක ඉවර කරේ. තේරෙනවා ඇති. අපි දුමු ලාස්ට් ස්ලයිඩ් එකේ අපි ඉන්නවා. මේක ලාස්ට් එකනේ. ලාස්ට් එකට ආපු කෙනෙකුට යන්න ඕන හෝම් එකට. හෝම් කියන්නේ පළවෙනි ස්ලයිඩ් එකට. ඉන්සර්ට් ගියා. ෂේප්ස් වලට ගියා. මේකේ තියෙනවා හෝම් කියලා එකක්. ගෝ හෝම් කියලා එකක්. මෙයා ක්ලික් කළා මෙතන ඇඳ ගන්න. ලකුවට පඩීවට අඳින්න එපා මේ වාගේ වහෙම. එතකොට කැතයිනේ. බටන් එකක් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක්. හරිද? එයා ටග් ගාලා හෝම් කියන එක ගත්ත ගමන් hyperlink to key first slide ලා දාගන්න. ඕකේ කියපොම තෙන්දේනවා. ඔන්න අපි බලමු මේක පාරක් කරලා. රන් කළා. ඊළඟට ගියා. තුන්වෙනි එකට ආවා ලාස්ට් එකට ගියා ලාස්ට් එකේ දින මොකද්ද හෝම් එක ක්ලික් කරාම හරිද ඉතින් ඔය තමයි අපි PowerPoint ගැන කතා කරන අවසාන මාතෘකාව එකත් අපි ඉවර කරා මේවා ඉතින් ගොඩක් වැඩ කරන්න ඕන වැඩ කරමු තමයි ආග ඔළුවට වැටෙන්නේ මම හිතන්නේ දැනටමත් තේරිච්ච ඇති නොතේරිච්ච ඇත් කීප දෙනෙක් ඇති කතා කරන්න නැති නිසා එතනින් එහාට උත්තරයක් මට දෙන්න බෑ මොනිටන සියල්ලන්ටම තේරෙලා ඇති කියලා. ඉතින් අද PowerPoint ගැන තවත් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් මේක අස්සයාසෙ තියෙන මාතෘකාව අරගෙන. නමුත් ඔය ටික දැනගත්තාම ඔයා ප්‍රවීණී. ඔයාට ඕනම තැනක ගිහලා තමන්ගේ presentation එක edit කර ගන්න පුළුවන්. ඒ වගේම මම මේ හදන වගේ එකක් හදන්න බලන්න ඔයා. දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ එකක් හදන්න බලන්න. ඔයාලගේ මේවට දාන. මේ වගේ. ඔයගොල්ලෝගේ වීඩියෝ වලට දාන thumbnail එකක් මේක. ඉතින් මේ වගේව design කරලා edit කරලා හදන්න. ඊට අමතරව මේකේ තියෙනවා ඕන් තරම් ඔයාලට ප්‍රසන්ටේෂන් හොයාගන්න පුළුවන් sample presentation YouTube නේද Google වලට ගිහිල්ලා ඒ වගේ වහයලා බල්ලා කරන්න. ඊට අමතරව මේ වීඩියෝ එක බලලා මේ විදිහෙම අපි මේ කරපු වගේ එකක්ම කරන්න බලන්න. වල්ලා ඊටත් වඩා ලස්සන අභ්‍යාස තියෙන අභ්‍යාස ටික කරලා තව වාගේ දැනුම වර්ධනය කරගන්න. ඉතින් PowerPoint වල ගොඩක් අය දන්න නිසා මම ගොඩක් කාලෙ ගත්තේ නැහැ මේක කරන්න. නමුත් සම්පූර්ණ lesson එකක් වලට කරලා ඉවරයි. ඔකේ එහෙනම් අපි අද දවස අවසන් කරනවා. අද මට විශේෂ වැඩක් තියෙන නිසා මම මැනේජ්මන්ට් ලෙසන් එක කරන්නේ නැහැ.
ඊළඟ දවස අපි මුණගැහෙනවා ගහරුවාදා. ගහරුවාදනේ බ්‍රහස්පෙන්දා එදාට අපි ලෙසන් දෙකම කරනවා. ඊළඟ දවසේ අපි පටන් ගන්නේ ඇක්සස්. ඇක්සස් කියන්නේ ටිකක් අමාරු පාඩම් මාලාවක්. ඒක මුලින්ම තේරුම් ගත්තු නැති කෙනෙකුට කවදාවත් ඒක අල්ලගෙන යන්න බෑ. මෙතන ඉන්න අය දන්න අය ඇති, නොදන්න අය ගොඩක් ඇති. සමන් ඒ ඇක්සස් ටියුටෝරියල් එක දාන්නම්. තවත් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ කිව්වේ නැතත් මම හිතන්නේ මම දැන් මුලින්ම කතා කරපු ටියුටෝරියල් එක නැතුව ඇති කියලා මට හිතෙනවා. ඒක නැත්තම් මට ගෲප් එකේ මැසේජ් කරන්න. තව ටියුටෝරියල් PDF කීපයක් ඔයාලට දාන්න තියෙනවා. ඒකත් මම දාන්නම්. print out අරගෙන ලෑස්ති වෙන්න. අපිට තව ඉතා දින 5ක් 6කින් කෝස් එකේ වැඩි ඉවර කරන්න පුළුවන්. ඒ වගේම හැමෝම exam වලට පෙර මං කරනවා testing exam එකක්. ඒ testing exam එකට සහභාගී වෙලා exam එක pass කරන්න try කරන්න. ඒ වගේම අවසාන වශයෙන් ඔයගලගේ payments දාලා ඉවර කරගන්න දැන් try කරන්න. නැත්තම් කොයි වෙලාවක හරි ඔයාලා terminate වෙනවා. කෝස් එකෙන් අයින් වෙලා තියෙයි, මට හොයන්නත් බැරි වෙලා තියෙයි. Right. එහෙනම් අද management කරන්නේ නැහැ. Thank you very much. Good night to all. I'm on parisamming in. Good night, sir. Good night, sir. Good night, sir. Good night, sir.